මාස එකහමාරකට පමණ පෙර කුවෙට් රටට ගිය තම බිරිඳ එහි සිරකරගෙන සිටින බව පවසමින් පේකු සහ දියණියක ශ්‍රී ලංකා විදේශ සේවා නීතිකාරංශයේ හලාවත කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයක නිරත වූ බව අප වාර්තාකරු පැවසුවා. ආරච්චි කටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 33 හැවරදි පැතුම් මදුසංක සහ 11 හැවරදි ඇගේ දියණිය ඉමාෂා අමන්දි මෙලෙස විරෝධතාවයේ නිරත වූයේ 32 හැවරදි කේ සුනේත්‍රා කුමාරි නැමැති කාන්තාව පිළිබඳව ස්ථිර තොරතුරක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමින්ය. පසුගිය අප්‍රේල් මස 23 වන දින කුරුණෑගල පිහිටි පෞද්ගලික විදේශ රැකියා ආයතනයකින් මේ කාන්තාව කුවෙට් රටට ගොස් ඇති අතර එදින සිට මේ දක්වා දුරකථන ඇමතුමක් හෝ ලැබී නොමැති බව අදාළ බිරිඳගේ සැමියා පවසනවා. ඒ අනුව පසුගිය මැයි මස 12 වන දින ශ්‍රී ලංකා විදේශ සේවා නීතිකාරංශයේ හලාවත කාර්යාලයට පැමිණිලි කළ අවස්ථාවේදී කොළඹ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නීතිකාරංශයේ වෙත ගොස් ඉක්මනින් අවශ්‍ය කටයුතු කරන ලෙස උපදෙස් ලැබී තිබෙනවා. ඒ අනුව පසුගිය 30 වන දින කොළඹ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නීතිකාරංශයේ වෙත මේ පුද්ගලයා කැඳවා ඇතත් පෞද්ගලික විදේශ රැකියා ආයතනයේ හිමිකරු නොපැමිණීම හේතුවෙන් පැමිණිලි විභාගයේ සිදු කළ නොමැති බව සැමියා පවසනවා. ඒ අවස්ථාවේදී පැමිණිලිකරු පෞද්ගලික විදේශ රැකියා ආයතනයේ හිමිකරුට දුරකථනයෙන් කතා කළත් පරුෂ වචනයෙන් බැන දුරකථනය විසන්දි කර තිබෙනවා. තම බිරිඳ කුවෙට් පිහිටි විදේශ රැකියා ආයතනයේ සිරකරගෙන සිටින බව පැතුම් මදුසංග චෝදනා කරන අතර තමා කුවෙට් රටේ සිටින තම හිතවත කුමාරගෙන් ලබාගත් වීඩියෝවක්ද මාධ්‍ය ඉදිරිපත් කර තිබෙනවා. එම ස්ථානයේ තවත් කාන්තාවන් 30 දෙනෙකු සිරකරගෙන සිටින බවත් ඉන් 4 දිනකම කුරුණෑගල පිහිටි පෞද්ගලික විදේශ රැකියා ආයතනයේ යව කාන්තාවන් බව පැතුම් මදුසංග පවසනවා. පැතුම් මදුසංක මීට පෙර කුවෙට්ටී සේවය කර තිබෙන අතර එහිදී හඳුනාගත් කුවෙට් ජාතිකයේ කුමාරගෙන් මේ වීඩියෝ වහා තොරතුරු ලබාගෙන තිබෙනවා. විදේශගත වූවන් වෙනුවෙන් පෙනී සිටින ආයතන ඉටු කරන්නේ ඒජන්සි කරුවන් රැකීම් බව පැවසූ පැතුම් මදුසංක ඉක්මන් විසඳුමක් ලබා නොදුනහොත් හලාවත පිහිටි විදේශ රැකියා නියුක්තිකාරංශය අසල හෝ කුරුණෑගල ඒජන්සි අසල මාරාන්තික උපවාසයක් සිදු කරන බව පවසනවා.